ගැමියෝ හරේ කතාවක් තියෙනවා හොද්දට ලුණු ඇඹුල් එකතු කරන පදම හරියට ඉගෙන ගන්න කියලා. ඒ වගේම තමයි අපි ගෙදර දොරේ වැඩ ගැන ඉගෙන ගන්නකොට හොඳට රසට තේ එකක් හදන්නේ කොහොමද කියලත් ඒ රස පදම අපි හරියටම දැනගන්නට ඕනි. ඒ නිසාම අපි කල්පනා කරා ඔබ වෙනුවෙන් අලුත් දෙයක් කරන්න වෙනසක් කරන්න. අද දවසේදීත් ඒ වෙනස ඔබට අපි කරලා පෙන්නනවා. මේ වෙනස අපි කරන්න අපේ මැදිරියට ආරාධනා කරේ වෙන කාටවත් නෙමෙයි, කෑමවල රස පදම හොඳට හඳුනන සුපවේදිනී අනෝමා විජේතුංග මහත්මියට ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඔබේ සුන්දර හිනාවත් එක්කම අපේ වැඩේ පටන් ගන්නට ඕනි. ඊට කලින් මතක් කරන්නට ඕනි, අපි දැනට සති දෙකකට කලින් කතා කරා රෙඩ් කව් රස පදමින් කොයි විදිහටද රසට කිරිතේ එකක් හදාගන්නේ සහ රෙඩ් කව් රස පදමත් එක්ක කොයි විදිහටද සාමාන්‍ය ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එකක් වෙනස් වෙන්නේ කියලා. ඉතින් මේ දේවලුත් එක්ක අද අපි ඔබට කතා කරන්නට සූදානම් ඉන්නේ, ඔබට කියා දෙන්නට සූදානම් ඉන්නේ වෙනස් රසකට කොයි විදිහටද හරි පදමට තේ එකක් හදාගන්නේ කියලා. එහෙම නේද? ඔව්. එහෙනම් අපි කියමු අද මොකද අපි කරන්න හදන්නේ කියලා. අපි හැමදැන් ඕගලන් දන්නවා කොහොමද රසට තේ හදාන්නේ කියලා. විශේෂයෙන් මේ රස පදම පාවිච්චි කරලා හොඳට කහට දාලා සීනි අඩුවෙන් දාලා තේ කොළවල සුවඳ පාට හොඳට එන්න තේක හදන හැටි දිනන්නේ කොහොමද කියලා විසිට කෙනෙක් දැන් අමුත් එක් අපේ ගෙදරට ආපෙලාක අපි මොනහරි හදනවා නම් රසට සැරට මොනහරි කට්ලට් එකක් හරි සැන්විච් එකක් හරි දීලා අපි හොඳ තේ එකක් හදනවානේ. හැමදාම හදන තේකට වැඩිය අපිට පුළුවන් රස තේ එකක් හදාගන්න. ඒකට අහන ශා මොකද තේක කියන්නේ? ඔව්. ඉතින් අපි හදමු අද හැමදාම කිරි තේ හදනවට වැඩිය හොඳයි එනසල් ටිකක් දාලා. අපි කාඩමම් ටී කියලා කියන්නේ එනසල් ටිකක්. හැබැයි පොඩි දේවල් කරන්න තියෙන. ඒ පොඩි දේවලින් අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඒ වගේම මේ තේකට අපි පොඩි වෙනසක් කරන්න යනවා. දැන් ඔකලන් දාන්නවා තේක හදාන්න ගියාම හැමතිස්සෙම මේ තේකොළ ටිකක් වැඩිපුර දාන්න ඕන. තේකොළ එකක් තියාගන්නකොට හුලම් වැදෙන්නේ නැති වෙන්න හොඳට තියාගන්න ඕනේ. දැන් අපි රසපදම නම් අනිවාර්යෙන් හොඳ කහටක් තියෙන්න ඕනේ. හොඳ කහටක් තියෙන්න ඕනේ. ඒක නිසා අපි දැන් මේ තේක හදාගන්නත් අපි තේ හැඳි දෙකක් දැන් ඒ තේ හැඳි හරියටම කියන්න බෑ. ඔකලම් පාවිච්චි කරන තේකොළවල හැටියට තමයි ඒ තේ හැඳි ගාන දාගන්න ඕනේ. අපේ වතුර එකක් ටිකක් නිමිලා ඇති. ඉතින් මේ වගේ ස්ටුඩියෝ එකක අපිට බෑනේ. ඒ කොහොමද අද රස තේ එකක් හදන්න කොහොමද කියලා අපි පෙන්වනවානේ. දැන් මම මෙතන එනසල් හොඳට කොටාගෙන තියෙනවා. ඒ එනසාලුත් ඕකලන්ගේ රස අනුව දාගන්න පුළුවන්. පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දැන් එනසාල් කුඩු කරලා දැම්මට පස්සේ තේක බොනකොට ඒකේ අමුතු රසයක් හැපෙන ගතියක් එන්නේ නැහැ. නෑ නෑ, අපි තේ කොළවලට දාන්නේ මේ. ඊට පස්සේ අපි ඒක පෙරනවානේ. දැන් එතක අපි මේක හොඳට ඕකලන්ට මේ තේ ගොට්ටත් මතකයිනේ අපි ගියස් ඇරේ පෙන්නවා පරණ තාලේ විදියට. වතුර ටිකක් නිමිලා වගේ කහට අපි තව චුට්ටක් කහට දාමු. මොකද වැඩි ගාණක් දීලා කිරිතේ එකක් බොනවට වඩා රුපියල් 280ක් වගේ මුදලක් දීලා ඔබට රසට තේ එකක් කිරිතේ එකක් නිවසේදී ඕනෑම වෙලාවක හදාගෙන රස විඳින්නට පුළුවන්කම තියනවා. විතරක් නෙමෙයි අමුත්තන්ට පිළිගන්නලත් හැකියාව තියෙනවා. ඔව්. අපි දැන් මේක බ්‍රව් වෙන්න ටිකක් වෙලා තේකොළ ටික තැඹෙන්න ටිකක් වෙලා යනවා. විශේෂයෙන් කිරිතේ එකක් හදනකොට මිනිත්තු 3කට වැඩිය තියාගන්න ඕන. 3.5ක් විතර තේකොළ ටික තැඹෙන්න තියාගන්න ඕන. දැන් අපි කිරිපිටිවල මිල වැඩි කියලා කහට එකක් විතරක් බොන්න අවශ්‍ය නෑ. දැන් අපිට ග්‍රෑම් 400ක් වගේ පිටි පැකට් එකක් 280කට තමයි මේ රස පදමේ තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් රසට තේ හදාගෙන බොන්න. ඔව්, අපේ මේ කතාබහ යන අතරතුරේ හොඳට අහගෙන ඉන්න අපි මොනවද කතා කරන්නේ කියලා. මොකද මේ ඇසුරෙන් අපි ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට ඔබ පිළිතුරු එවෙතින් වටිනා ත්‍යාග දිනා ගන්නටත් හැකියාව ඔබට තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? දැන් අපි පිටි ටික දාගෙන ඉඳමු. දැන් මේකේ කියනවා පිටි හැඳි 3ක්. තේ හැඳි, ඔව්. කිරි පිටි තේ හැඳි 3ක් දාගත්තා අපි. සීනි අපි ටිකයිනේ දාන්න කියන්නේ. සීනි ගොඩක් දාන්න නැතුව නිකන් 3 කාලක් විතර. ඒක සීනිත් ඕකලගේ රස අනුව දාගන්න පුළුවන්. දැන් ඒ දාන එනසල් ප්‍රමාණයත් ඕකලන්ගේ රස අණුව වෙනස් කරගන්න පුළුවන්. වැඩිපුර ඕන නම් එහෙමයි, අඩුවෙන් ඕන නම් එහෙමයි. ඊට පස්සේ හැමතිස්සෙම සීනි දැම්මම අපි පිටි එකත් එක්ක හොඳට කලවම් කරගන්න ඕනේ. අන්න මේ විදිහට තමයි රස කිරිතේ එකක් වෙනස් විදිහකට වෙනස් රසයකින් හදාගන්නේ. දැන් අපේ තේ කහට හරිද? හරි. ඉතින් සාමාන්‍යයෙන් හරි විදියටම වතුර රත් කරලා ගත්තා නම් මීට වැඩිය කහට ටිකක් එන්න ඕනේ.
මේ වගේ ඉතින් ස්ටුඩියෝ එකක අපිට බෑනේ ලිප එහෙම පත්තු කරගන්න. ඒක නිසා අපි හේමින් සැරේ හොඳට කහට එකක් දැම්මම තමයි අර කාඩ මේ එනසල් වල වුණත් හොඳට සුවඳ දැනෙන්නේ අපිට. මම හිතන්නේ හොඳට පැහැදිලි වෙනසක්. හොඳට වට දැනෙනවා නේද? එනසල් වල සුවඳ හොඳට එනවා. එනසල් වල සුවඳක් එනවා. කිරිපිටියේ සුවඳත් හොඳට දැනෙනවා. හොඳට පෙන ගතියක් තියෙනවානේ. ඇත්තටම මේ පෙන ගතිය වැඩි වීම තියෙන වාසිය. මොකද රසය මොකද්ද? ඒකෙන් රසයට මොන වගේ වෙනසක්ද වෙන්නේ? ඉතින් පෙන ගතිය වැඩි වුණාම අර බොනකොට එහෙම හරි නිකන් පොඩි අර දිවට දැනෙනවානේ නිකන් අර මේව ගතියක්. මේ රෙඩ් කෝ රසපදෙම තියෙන විශේෂත්වයත් පාට සුවඳ පෙන ගතිය වැඩි වීම. වැඩි වීම. ඔව්. ඒ රසය වැඩි වෙන්නේ හොඳට කහට දැම්මොත් තමයි. කහට එකින්ම තමයි තේකොළ වර්ගයක් තෝරගන්න කොටත් හොඳට කහට තියෙන හොඳට සුවඳ තියෙන තේකොළ එකක් තමයි අපි තෝරගන්න ඕනේ. දැන් අපි තේක හදලා ඉවරයි. දැන් තියෙන අමුත්තන්ට පිළිගන්නවා. බලන්නකෝ ඔයගලා. දැන් මෙහෙම ගන්නකොටම තේකේ හොඳට සුවඳක් තියෙනවා. අපි තේකේ රස කොහොමද කියලා බලමු මෙන්න මේ කෙටි විරාමයෙන් පස්සේ. මේ තියෙන රසට හදාගත්ත රෙඩ් කව් රසපදම කිරිතේක රස බලලම කියමු කොයි විදිහටද මේ අලුත් රසය දැනෙන්නේ කියලා. මම හිතන අපි සාමාන්‍යයෙන් බොන කිරිතේකට වඩා හොඳ රසයක් සහ සුවඳක් තියෙනවා. ඕගොල්ලොත් අදම උත්සාහ කරලා බලන්න. ගෙදර අනිවාර්යෙන්ම එනසාල් ටිකක් හොයාගන්න නැති වෙන්නේ නැහැනේ. ඒ නිසා මේ කිරිතේක අදම හදලා බලලා ඔබේ ආදරණීය අමුත්තන්ටත් පිළිගන්නලා අපිටත් කියන්න අමතක කරන්න එපා. අද දවසේ ගැන කතා කරනකොට විශේෂයෙන්ම දා කියන්න තියෙනවා අපි හැම සතියකම ජයග්‍රාහකයන් දෙදෙනෙක් තෝරා ගත්තා. හැබැයි අද දවසේදී අපිට ඒ ජයග්‍රාහකයන් දෙදෙනා ගැන ඔබට කියන්නට හැකියාවක් ලැබෙන්න. අපි ඒක පසුගිය ඊළඟ සතියේදී අනිවාර්යෙන්ම ඔබට කියනවා. එහෙමනම් අපි මතක් කරමු නේද අද දවසේදී අපේ ප්‍රශ්නය මොකද්ද කියලා. අද අපි තේක හැදුවේ ලොකු වෙනසක් කරලා, ලොකු වෙනසක් කිව්වට ඇත්තටම පොඩි දෙයක් තමයි එකතු කරේ. අපි රෙඩ් කව් රසපදම කිරිතේක හදද්දී එකතු කරපු දේ මොකක්ද කියලා තමයි අපි අහන්නේ. රෙඩ් කව් කිරිතේක රසවත් කරන්නට අපි විශේෂයෙන් එකතු කරපු දේ මොකක්ද කියලා තමයි අහන්නේ. ඉතින් මේ ප්‍රශ්නයට පිළිතුරු ඔබ අපිට යොමු කරන්නට ඕනි. රෙඩ් කව් රසපදම ග්‍රෑම් 400 උඩුපියන් පතක් සමගින් මෙන්න මේ ලිපිනයට. රෙඩ් කව් රසපදම අලෙවි අංශය ශ්‍රී ලංකා රූපහානි සංස්ථාව කොළඹ 7. රෙඩ් කව් රසපදම අලෙවි අංශය ශ්‍රී ලංකා රූපහානි සංස්ථාව කොළඹ 7. අමතක කරන්නට එපා රෙඩ් කව් රසපදම ග්‍රෑම් 400 උඩුපියන් පතක් මේ සමග යොමු කරන්නට. ඔව් අපි දැන් අද රසට තේකක් හැදුවා. තේකේ රස බැලුවා. ඒක වෙනස් රසක්, ලොකු වෙනසක් විදිහට අපිට දැනුණා. දැන් මේ විදිහට තේකක් හදනකොට අපිට එකතු කරන්න පුළුවන් එනසා විතරද? දැන් අපිට අර ඉන්ඩියන් චායි කියලා තියෙනවා, ඉන්ඩියන් ටී. එහෙම වෙන ඒ විදිහටත් හදන්න පුළුවන්. එතකොට අපිට ඉඟුරු, කුරුඳු, එනසාල් ඒ වගේ ගොඩක් දේවල් එකතු කරලා හදන්න පුළුවන්. හැබැයි මේ වගේ තැනක එක හදන්න අමාරුයි. මොකද ඒක අපිට ලිපේ තියලා වතුර රත් කරන්න ඕනේ. ඒ වතුර රත් කරන වතුරට තමයි අපි ඒව දාන්නේ. එන කොටාගත්ත එනසාල්, කොටාගත්ත ඉඟුරු, කුරුඳු කෑලි ඒ වගේව දාලා තමයි ඉන්ඩියන් ටී එක ඉන්ඩියන් විදියට තේකක් හදාගන්න පුළුවන්. ඒ විදියටත් හදන්න පුළුවන් ඒ වගේ දේවල් දාලා, ඉඟුරු වගේ ඒවා දාලා. ඔව්. එතකොට දැන් අපි රසපදම පදම අපි හොඳට දැනගෙන තියෙන රසපදම තේක පදමට හදන්නේ කොහොමද කියලා දන්නවනේ. එතකොට මේ රසපදම දැන් අද අලුතෙන් එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් අපි පුංචි පැහැදිලි කිරීමක් කරමු. ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එකක් සහ රසපදම වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඔව් දැන් මොකද කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මේ තේ එකක් හදන්නේ මේ වගේ වැඩසටහනකින් කියලා. අපි ඒක දැන් ෆුල් ක්‍රීම් එකක් අපි හැමදාම බොන්නේ සම්පූර්ණ යුද සහිත කිරි එකකට තමයි අපේ කට අපි දිව පුරුදු වෙලා තියෙන්නේ ඒ රසයට. නමුත් රසපදමේ තියෙන ඊට වැඩිය වෙනස් රසක්. ඒ රස ඉස්මතු කරගන්න තමයි අපි හැමතිස්සෙම කියන්නේ හොඳ කහටක් ඕනි කියලා. දැන් අපි තේකොළ හදන අපේ රටේ අපි රස තේ හදන්න සහ රස තේ රස විඳින්න අපි ඉගෙන ගන්න ඕන. තේ හැදීමත් කලාවක්, තේ බීමත් කලාවක්. ඉතින් ඒක නිසා රස තේකොළ එකක් තෝරගෙන, හොඳ සුවඳ තියෙන තේකොළ එකක් තෝරගෙන වැඩියෙන් කහට දාලා
මේ රස පදම කිරි තේකකුත් අපි ගන්න කිරි පිටි වර්ගයක් වර්ගයක් පාවිච්චි කළා සීනි අඩුවෙන් තමයි සීනි අඩුවෙන් ගත්තොත් තමයි රස තේකක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඔව් රස තේකක් අඩු ගානකට අද කාලේ බොන්න පුළුවන් නම් ඔබේ ආර්ථිකයට මම හිතන්නේ ලොකු ශක්තියක් වෙනවා. ඒ ශක්තියට ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා ඒ දේත් අත්දකින්නට ඔබේ ආර්ථිකය කොයි විදිහටද ඔබට සකසුරුවම් කරගන්නට පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අද අපි ඇහුවා ප්‍රශ්නයක් ඒ තමයි අපි රෙඩ් කව් රසපදම කිරිතේක රසවත් කරන්නට විශේෂයෙන් එකතු කළේ මොකක්ද කියලා යම්කිසි කුළු බඩු වර්ගයක් අපි එකතු කරා ඒ කුමක්ද කියලා ඔබ සඳහන් කරලා එවන්න මෙන්න මේ ලිපිනයට. මම නැවතත් ලිපිනය මතක් කරන්නම්. රෙඩ් කව් රසපදම අලෙවි අංශය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. මේ විදිහට ඔබේ පිළිතුරට නිවැරදි පිළිතුර යොමු කරනකොට අමතක කරන්නට එපා. රෙඩ් කව් රසපදම ග්‍රෑම් 400 උඩුපියන් 5ක් ඒ සමග අමුණා එවන්නට. ඉතින් අද අපි කතා කරපු දේත් එක්ක මං හිතනවා ඔබ අනිවාර්යෙන්ම හොඳ කිරිතයකක් හදලා ඔබේ අදහස් මොනවාද කියලත් අපිට යොමු කරાવી කියලා. ඒ විතරක් නෙමෙයි අද දවසේ ප්‍රශ්නයටත් ඔබ ඔබේ නිවැරදි පිළිතුර යොමු කරයි කියලා හිතන සමහරු නම් අපිට ලස්සන නිර්මාණات කරලා එවන වෙලාව තියෙනා නම් ඔබ කැමති නම් ඔබ නිර්මාණශීලී නම් ඔබට ඒ වෙනුවෙනුත් හැකියාවක් තියෙනවා. හැබැයි ඒ දේවල් ඔබේ ජයග්‍රහණයට බාධාවක් වෙන්නේ අපි හැම වෙලෙස තමයි ඔබ ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව බවට පත් කරන්නේ. රෙඩ් කව් රසපදම ගැන කියන දෙන විශේෂම කාරණාව අපි මතක් කරමු. ඒ තමයි රෙඩ් කව් රසපදම කියලා කියන්නේ පවතින ආර්ථිකයත් එක්ක ඉතාමත්ම අඩු මුදලකට රස තේකක් සුවඳ පාට පෙනත් සමගින් ඉතාමත්ම රසට බොන්න පුළුවන් තේකක් ගැන අපි කතා කරන්නේ. අනු මහත්මිය ඔව් අපි ග්‍රෑම් 400ක් වගේ ප්‍රමාණයක් රුපියල් 280කට අපිට ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේ කිරිපිටි මිල වැඩි කාලෙක ගොඩක් ලොකු සහනයක් කියලා ගෘහණියන්ට. පිළිතුර අපිට යොමු කරලා ජයග්‍රහණය කළේ නැතත් ඔබ නිරන්තරයෙන්ම ජයග්‍රහණයක් වෙනවා කිරිපිටි පැකට්ටක් මිලදී ගත්තොත් නේද? හොඳයි. එහෙමනම් අපි අපිට ලැබිලා තියෙන වෙලාවත් එක්ක මං හිතන්නේ අපිට යන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ඉතින් අද දවසේදී අපිත් එක්ක බොහොමත්ම ආදරයෙන් එකතු වෙලා රසම රස රෙඩ් කව් රසපදමින් තේ එකක් කිරිතේ එකක් හදාගන්නට අපිත් එක්ක සම්බන්ධ වුණාට අපිට ඔබේ දැනුම බෙදා හදා දුන්නාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඊළඟ සිකුරාදා දිනේත් අපිත් එක්ක බොහොමත්ම ආදරයෙන් එකතු වෙන්නට කියලා ආරාධනා කරන ගමන්ම අපි සමුගන්නට සූදානම් වෙනවා මේ විශේෂාංගයෙන්. එහෙමනම් අපි මේ විශේෂාංගයෙන් සමුගන්නා ලබා ගන්නා කෙටි විරාමයක්.